අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද ඇත්තටම හදන්නේ උලුඳු වඩේ කොත්තු. දැන් මේක මේ දවස්වල Facebook එකේ කතා වුණා උලුඳු වඩේ කොත්තුවක් ගැන. ඉතින් මේ මම ඒ කඩේට ගිහිල්ලා බැලුවා. විස්තරත් කතා කරලා බැලුවා. එතන තියෙන උලුඳු වඩේ ඩෙවල් එකක්. කියන්නේ උලුඳු වඩේ ඩෙවල් එකක්. ඉතින් ඒක ඇත්තටම උලුඳු වඩේ වලින් කොත්තුවක් හදන්න පුළුවන්. මේකේ අලුත් දෙයක් තියෙන නිසා තමයි ඇත්තටම මම මේක තෝරගත්තේ හදන්න. ඉතින් මම ඒ උලුඳු වඩේ ඩෙවල් එකේ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක අද රියල් උලුඳු වඩේ කොත්තුවක් තමයි හදන්න යන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. උලුඳු වඩේ කපා ගන්නකොට සාමාන්‍ය කොත්තු රොඩිය කපා ගන්න. ඒ විදිහටම පොඩි කෑලි වලට කපා ගමු. එහෙම කැපුවට පස්සේ අපිට ඇත්තටම නියම අත්දැකීම ගන්න පුළුවන්. මේ බලමු අපි කපාගෙන. මේ වගේ චූටි කෑලි කපා ගන්න ඕනේ මේ අපේ කොත්තුවට. ඇත්තටම මේ මම උලුඳු වඩේ ගෙදර හැදුවේ නෑ, මං උලුඳු වඩේ හදන තැනකින් ගෙනාවා. මේ උලුඳු වඩේගේ රසත් බලපානවා මේ කොත්තුවට. මොකද උලුඳු වඩේගේ හරියට ලුණු ඒ ටික තියෙනම් ඒ රසත් බලපානවා කොත්තුවට. දැන් තියෙන්නේ එලෝල් ටික කපා ගන්න. ඇත්තටම එලෝල් ටික බොහොම චූටියට කපා ගන්න ඕනේ. මොකද මේ උලුඳු වඩේ ඒක කද්දි උලුඳු වඩේ කොත්තුව කද්දි ওই ලොකු කෑලි තිබ්බට පස්සේ අපිට ඒවා මිස් වෙනවා. අපි තෝර තෝර තමයි කන්නේ එතකොට. ඒක නිසා අර නියම රස නැති වෙනවා. පොඩි කෑලි කපාගෙන හැන්දකින් කනකොට අපිට ඒ රියල් රස එනවා. ඉතින් අපි එළවලු ඔක්කොම චූටියට කපා ගමු. ඔන්න උලුඳු වඩේ කොත්තුව හදා ගන්න ඕනේ. ඔක්කොම එළවලු ටික කපා ගත්තා සහ අනිත් ඔක්කොම රේස්ටි කරගත්තා. ඉතින් අපි බලමු. ලුණු ඕනේ. හීනියට කපාගත්තු ලුණු ඕනේ. ඊට පස්සේ කැරට්, ඊට පස්සේ මාළු මිරිස් ඕනේ. හීනියට කපාගත්තු තක්කාලි ඕනේ. ඊට පස්සේ පොඩියට කපාගත්තු ගෝවා, ලීක්ස්, ඊට පස්සේ පොඩි කෑලි කපාගත්තු උලුඳු වඩේ. පේනවනේ ගොඩක් කොඩියට තමයි කපලා තියෙන්නේ. ඊට පස්සේ මස් කාරී එකක් ඕනේ. මස් හොදිත් ඕනේ, චිකනුත් ඕනේ. ඊට පස්සේ ඉඟුරු සුදු ලුණු තලාගත්තු ඉඟුරු සුදුරු උණු. ඊට පස්සේ බිත්තර. ඊට පස්සේ මිරිස් කුඩු, ලුණු, ගම්මිරිස් ඕනේ. සෝයා සෝස් ඕනේ, තක්කාලි සෝස් ඕනේ, ඒ වගේම බටර් ඕනේ. හරි. දැන් අපි උලුඳු වඩේ කොත්තුව හදාගමු. ඇත්තටම මම පොල් තෙල් නෙවෙයි ගන්නේ, බටර්. මොකද බටර් ගත්තට පස්සේ පොල් තෙල් ගන්නවට වඩා ගොඩක් රසයි. ඉතින් අපි බටර් දාගමු. මුලින්ම බටර් දාගන්නවා. ඊට පස්සේ ඉඟුරු සුදුරු උණු එකතු කරගමු. ඊට පස්සේ ලුණු එකතු කරගමු. ඊට පස්සේ බිත්තර එකතු කරගමු. මාළු මිරිස් එකතු කරගමු. ඊළඟට කැරට් එකතු කරගමු. ඊට පස්සේ තක්කාලි එකතු කරගමු. ඊට පස්සේ ලීක්ස් එකතු කරගමු. ඊට පස්සේ ගෝ එකතු කරගමු. ඊට පස්සේ ලුණු එකතු කරගමු. ඊට පස්සේ මිරිස් කුඩු එකතු කරගමු. ඊට පස්සේ ගම් මිරිස්. දැන් කවලම් කරමු. දැන් සෝයා සෝස් එකතු කරගමු. ඊට පස්සේ තක්කාලි සෝස්.
දැන් ආයි කවලම් කරගමු. හොඳ සුවඳක් එනවා. දැන් අපි කපාගත්තු උළුඳු වඩේ ටික දාගමු. දැන් මස් සොදිරි ටිකක් එකතු කරගමු. දැන් කොත්තුවේ පාට පොඩ්ඩක් ආවා. දැන් මේ චිකන් පොඩි පොඩි කෑලි වලට කඩලා මේකට දාගන්න ඕනේ. චිකන් එකතු කරගත්තා. ආයි ගෝව චුට්ටක් දාගන්න මේ. අර කලින් තියාගත්තනේ. දැන් මේක තමයි හොඳට කැපිලා පේන්නේ. අර ටික තැම්බිලා ඔක්කොම චූටි වෙලා තියෙන්නේ. දැන් ආයි ගෝවට හිව් ලීක්ස් හිව් දාගමු. දැන් ආයි කවලම් කරමු. හරි. දැන් හදලා ඉවරයි. දැන් වාජනෙට දාගමු. හරි. ඔන්න අපි උළුඳු වඩේ කොත්තුව හදාගත්තා. මෙතෙන්දි අපි මේ උළුඳු වඩේකත් කඩෙන් ගත්තේ චිකන් එකත් අපි හදාගත්තා. ඒ දෙක අනුවත් මේකේ රස තීරණය වෙනවා. ඉතින් ඒවත් එක්ක බලලා තමයි මේකට ලුණු, මිරිස්, ගම්මිරිස් දානකොට දාන්න ඕනේ. ඉතින් අර චිකන් සාමාන්‍ය චිකන් වගේ තමයි ඒක තියෙන්නේ. يعني ওই චිකන් බදලා තියෙන්නේ. ඒ පෙනුම තමයි තියෙන්නේ. අපි දැන් කාලා බලමු කොහොමද රස කියලා. ඉතින් රස බලන්න කලින් ඇත්තටම මේක ගන්නව නම් අර මං කියපු ඩෙවල් එක. දැන් මේ තියෙන්නේ තනිකර කොත්තු විදිහටම හදපු උළුඳු වඩේ කොත්තුව. රියල් උළුඳු වඩේ කොත්තුව. ඉතින් අර උළුඳු වඩේ ඩෙවල් එක ගන්නව නම් මාතර හිත්තරිය තැනක් තියෙනවා. මං ඒකේ ලොකේෂන් එක පල්ලෙහා දාන්නම්. මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාන්නම්. ඔයාලා ඒකත් try කරනව නම් අනිවාර්යෙන් ගිහලා try කරන්න. රුපියල් 150ක් තමයි වෙන්නේ. ඉතින් මං දැන් කාලා බලලා මේක රස කියන්න. එනවාද? තනිකර බැදගත්තු චිකන් ඒ ලුක් එක තියෙන්නේ. කියන්න දෙයක් නැහැ නියමයි. අර ඉඟුරු සුදුළුණි ඒ රසත් එක්ක මරු. ඒ රස මට දැන් මේක කද්දි එනවා. ඒ රසත් මරු. ලුණු ඒවත් ගානට තියෙනවා. නියමයි. නියමයි කියන්නේ අලුත්ම අත්දැකීම. නිකන් දැන් අපි කොත්තුව කද්දි තනිකර පිටිනේ කන්නේ. මේකේ නිකන් ස්පොන්ජ් ගතියක් තියෙනවනේ. ඒකත් එක්ක මේ මිශ්‍රණෙත් ආවට පස්සේ මරු. අනිවාර්යෙන් ඔයාලත් හදලා බලන්න, try කරලා බලන්න. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ බලන්න අනිවාර්යෙන් අපි YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා මේ වීඩියෝ එකට ඇඩින් comment එකක් දාන්න. ඉතින් හැමෝටම ජය. එළවලු ඔක්කොම චූටියට කපාගමු. මේකට ඕනේ ගෝවා ඕනේ. ඊට පස්සේ කැරට් ඕනේ. ගෝවාගේ ලීක්ස් වෙනවා, කැරට් ගේ ලුණු වෙනවා.